මාධව විජේසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්, ඒ වගේම නිවේදකයෙක්. ඉතින් මාධව සත්‍යන්ත පුවත්පතක් සමග කාටත් නොකී රහසක් කියලා තිබුණේ මේ විදිහටයි. මම හෙළි කරන කාටත් නොකී රහස සම්බන්ධ පුරුද්ද මගේ ජීවිතයට එකතු වුණේ මට වයස අවුරුදු 4 5 විතර කියලා තමයි මට මතක. සමහර විට ඊටත් කලින් ඉඳලා මේ පුරුද්ද මට තියෙන්න ඇති. හැබැයි ඒක එදා ඉඳන් අද දක්වාම වෙනස් නොවුණු පුරුද්දක් බව නම් කියන්නම ඕන. ඒ පුරුද්ද එහෙම නැත්නම් මා ගැන කවුරුත් නොදන්න රහස තමයි මට වතුර පේන්න බැරි කම. මම මෙහෙම කිව්වම ඇතැම් විට හිතයි මට වතුර දකිනකොට මොකක් හරි අසනීපයක් හැදෙනවද දන්නේ නැහැ කියලා. එහෙම හිතනවා නම් ඔබත් වැරදි නැහැ. මොකද මට හිතෙන විදිහට එක අතකට එක එක්තරා අසනීපයක් තමයි. ඇත්තම කියනවා නම් මට ගලා යන ජල කඳක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඒකට බැහැලා පීනන්නම ඕන. ඇත් පළාත්වල ඉන්න යාළුවෙක් බැරි වෙලාවත් එයාගේ මේසෙට එන්න කියලා මට ආරාධනා කළොත් මම පළමුවෙන්ම අහන ප්‍රශ්නේ තමයි ඒ පැත්තේ ගංගා ඇලගෙන තියෙනවද කියන එක. විනෝද ගමනක් යද්දි පාර අයියේ දිය පාරක් තිබුණොත් නම් අනිවාර්යයෙන් අනිත් පැය ගමන ගිහින් ඉවරයි. මොකද මම කොහේ හරි වාහනේ නවත්තගෙන ඒ දෙල පැරට බැහැලා පීනනම හරි ටික වෙලාවක් වතුර දිලා ඉන්නවම තමයි. නාදුරුන් තැන්වල ජලාශ වලින් එහෙමත් නාන එක භයංකරයිනේ. එහිඳ මාත් එක්ක ඉන්න අය ඒ වෙලාවට බඩපිටා වැයගෙන් ජලාශගෙන තොරතුරු අහලා තමයි මට වතුරට බහින්න දෙන්නේ. මම මුලින් සඳහන් කළානේ මේ පුරුද්ද පුංචිම කාලේ ඉඳන් මට තියෙන එකක් කියලා. ඒ තදවේගී වෙනුම් තේරුම් තියෙන කෙනෙක් විදිහට අහම්බෙන් හරි සුන්දරව ගලාගෙන යන ගංගාවක් දැක්කොත් ඒකට බහින්න හිතුනත් මට පිටාවේ පරිසරය අනුව එහෙමත් නැත්තම් මම මේ වෙලාවේ ඉන්න තත්ත්වයේ කාර්යබහුලකම ඒ ආශාව යටපත් කරගන්න වෙනවා. ඒ පුංචි කාලේ එහෙම නැහැ. වාහනයක ගමනක යද්දී පාර අයිනේ ගංගාවක් ඇලක් දොලක් දැක්කොත් ඒකට පණින්න ඕනමයි කියලා මම අඬනවා. මම එතනට එක්කගෙන යන කාලේ ඇඳුම නවත්තන්නේ නැහැ. කරන්නම දෙයක් නැති හින්දා අම්මලා යන ගමන නවත්තල හරි මාව වතුරට දානවා. මේ හිඳම පුංචි කාලේ අපි කටිය දුර ගමනක් යද්දී අම්මා මට වෙනම ඇඳුම් බෑග් එකක් අරගෙන යනවා. හැබැයි ඉතින් කට්ටියත් එක්ක මල ගෙදරක මගුල් ගෙදරක යද්දී මේ දේ කරන්න බැහැනේ. ඒ වෙලාවට නම් මං කොයිතරම් ඇඳුවත් මගේ ආසාව ඉටුෙන්නේ නැහැ. ඒ වෙලාවට පැය දෙක තුන යනකල් මගේ ඇඳුම නවතින්නෙත් නැහැ. අපේ තාත්තට හොඳට පීනන්න පුළුවන්. මං පීනන වෙලාවට තාත්තත් ළඟටම වෙලා ඉන්නවා. කතරගම ගියාම සාමාන්‍යයෙන් මණිකගේ නාන්න යනවනේ. ඒත් මණිකගේ කිඹුල්ලු ඉන්නවා කියලා හැමෝම කියනවා. ඒත් මම නම් මේකට පොඩ්ඩක්වත් බය නැහැ. මම වතුරට බහින්නේ විනාඩි දෙකෙන් එනවා කියලයි. ඒත් ඇයි ගානකට මම ගොඩට එන්නේ නැහැ. ඒ වෙලාවට තාත්තත් මගේ ආරක්ෂාවට ළඟටම වෙලා ඉන්නවා. මට මතකයි දවසක් තාත්තා රාජකාරී ගමනක් ගියා. ඒ යනකොට අපිවත් එක්කගෙන ගියා. ගමන ගිහින් ආයෙමත් එද්දී අපි දැක්කා පාරයිනේ සුන්දර දිය දහරාවක් ගලාගෙන යනවා. ඒක දැක්ක විතරයි මට වතුරට බහින්න හිතුණා. ඒත් ඉතින් මගේ ආශාවට විතරක් වාහනේ නතර කරන්න බැහැනේ. වාහනේ දිගටම ආවා. මගේ විලාපේ නැවතුනෙත් නැහැ. අම්මයි තාත්තයි නිහඬව හිතේ කරන්නම දෙයක් නැතිකමටයි. එදා ගෙදර ඇවිල්ලත් මම පැය ගාණක්ම ඇඬුවා කියලායි ඔව් කියලා තිබුණේ. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.